මේ වගේ අවස්ථාවක කොහොමද රටක්ට ආදරේ මිනිස්සෙක් කොහොමද තමන්ගේ දරු පරපුරට ආදරේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ කොහොමද තමන්ගේ රටට ආදරේ කියලා කවුරුවත් කියන්නේ කතා කරොත් කතා කරන්නේ දේශප්‍රේමී ගැන හැබැයි කරන්නේ දේශද්‍රෝහි වැඩ ඉස්සෙල්ලා තමන්ට ජයසපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස නහයෙන් අඬ අපි දකින්න හැමතැනම ඇවිදිනවා පාරවල් ගානේ මිනිස්සුන්ගෙන් බඩු මිලහලා සජිත් ප්‍රේමදාසට බඩු මිල වෙනස් කරන්න පුළුවන්ද හෙට සජිත් ප්‍රේමදාස මේ ආණ්ඩුව ගත්තොත් සජිත් ප්‍රේමදාසගේ ඔය මේ අඹ වෙනුවට වගා කරලා තියෙන ඩොලර් ගස්ද ඩොලර් දෙනවද අහසින් ඩොලර් කඩාගෙන වැටෙනවද නැහැ එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්න විදිහක් නැහැ ඒකට ක්‍රම සහ විදි හොයා ගන්න ඕන රටට ආයෝජකව ඉන්න ඕන කොහොමද රටට ආයෝජකව ඉන්නේ සජිත් ප්‍රේමදාසලා මේ කියන කතාවල හැටියට මේ රට මේ තරම් බාල්දු කර කර hina වෙවි මේ රට අපේ රට මේ වගේ මේ தත්තේ කවුද එන්නේ මේ වහලොකු විපක්ෂ නායකයා කියා ගන්න මේ මිනිසයා හම්බන්තොට වරායවල් දෙනකොට කට වහගෙන හිටියා කැබිනට් ඇමති තමන්ගේ දිස්ත්‍රික්කයේ නායකයා එතකොට ඒ තමු මත්තල වීගබඩා කරද්දි මොනතරම් කාලකන්ණි වැඩක්ද ඒ කරේ ඒ ආණ්ඩුවේ මත්තල ගුවන්තොටපොලේ මෙච්චර තමන්ගේ ජනතාවගේ මුදල් වියදම් කරලා ණය අරගෙන හැදුවේ කවුද මේ ණය ගෙවන්නේ මේ රටේ ජනතාව එතකොට ඒ ජනතාවට අයිති මුදල් මේ ඔක්කොම මේවයි වීගබඩා කරන්නද මත්තල ගුවන්තොටපොලක් අපේ ගරු අග ජනාධිපතිතුමා එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා හැදුවේ එතකොට මේ ප්‍රේමදාසලා කොහෙද හිටියේ මොකද්ද කළේ ඒකේ වීගබඩා කරද්දි කට වහගෙන හිටියා තමුන්ට විරුද්ධ වෙන්න තිබුණා තමුන් කැබිනට් ඇමති කෙනෙක් එතකොට ඒ දිස්ත්‍රික්ක නායකයා හැටියට නෑ මට මේක කරන්න ඉඩ දෙන්න බෑ කියන්න තිබුණා කට වහගෙන ඉඳලා දැන් අර මොන්ටසෝරි දරුවෙක් වගේ අඬාන පාරවල් ගානේ ඇවිදිනවා මිනිස්සුන්ගෙන් බඩුමිල කීයද කීයහා එයා බඩුමිල කීයද කියලා දන්නේ නැද්ද මේ මුළු රටේම මිනිස්සු දන්නවා හාල් මිල කීයද කියලා එයා දන්නේ නැහැ මේක විහිළුවක් මේ විහිළුව නවත්තන්න ඕගලන්ට මේ රජේ පෙරලන්න හම්බෙන්නේ නැහැ මේ රජේ ඉදිරියට යනවා මේ රජේ පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේ රට අපි ඉදිරියට ගෙනියනවා මේ රට ණය නැති රටක් බවට පත් කරනවා මේ අපි මේ ආණ්ඩුවෙන් අපි අනිවාර්යෙන් මේක කරනවා ඒක කරන ක්‍රම සහ විදි අපි ළඟ තියෙනවා ඒ දේ අපි කරනවා ඒ හින්දා කරුණා කරලා මේ දේවල් කරන්න එපා අනිත් එක මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ සමන් රත්නප්‍රියටයි කුමුදේෂ්ටයි මේ වගේ තුච්ච කාලකන්ණි වැඩ කරන්න එපා මේ රටේ අහිංසක ජනතාවගෙන හිතන්න මේ වගේ වැඩවල බහින්ද ඉස්සෙල්ලා තමුන් අර පර්මිට් එකක් විකුණලා ගත්ත සල්ලි වලින් තමුන් හොඳට කාලා බීලා ඇඳලා ඉඳලා මේ රටේ අනිත් ජනතාවගේ පාර මේ මුදල් මේ 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 විනාශ වෙන විදිහට අහිංසක මිනිස්සු පාරවල් ගාන ඉඳ සිද්ධ වෙලා තියෙනවා ඈත පළාත් වලින් ඇවිල්ලා ඒ මිනිස්සු ඉඳ හිටින්න තැන නැහැ යන්න තැනක් නැහැ කණ්ඩ විදිහක් නැහැ ඒ වගේ දේවල් කරන්න එපා